x ධන y සමානයි 1. හා x ඝනය ධන y ඝනය සමානයි 3. නම් x වර්ග ධන y වර්ග. අගේ හොයන්න තියෙන්නේ. මුලින්ම මෙහෙම ගන්නවම. x ධන y වල 3 වෙනි බලයට මේක ප්‍රසාරණය කරනවා. මෙතන එනවා x 3 වෙනි බලය. ධන ඊට පස්සේ එනවා 3යි x වර්ග y. ධන 3යි x y වර්ග ධන y 3 වෙනි බලය. මේකෙ මෙන්න මේ දෙකෙන් පොදු සාධක ඉවතට ගත්තොත් x ඝනය ධන මෙතනින් 3යි x y එකක් ඉවතට ගන්න පුළුවන්. එතකොට මෙතනින් එනවා x ඇතුළට මෙතනින් y ඇතුළට එනවා. ධන y 3 වෙනි බලය. දැන් x ධන y සමාන වෙන්නේ එකට. එහෙනම් මෙතෙන්ට එක ආදේශ කරන්න පුළුවන්. එකේ ඝනය සමානයි මෙතන x ඝනය ධන y ඝනය තියෙනවා. ඒක x ඝනය ධන y ඝනය එකතුව සමාන වෙන්නේ 3. එහෙනම් මේ දෙක වෙනුවට 3 ගන්න පුළුවන් මෙතෙන්ට. ධන මෙතන තියෙන්නේ 3යි xy. ගුණ කිරීම මෙතන x ධන y වෙනුවට එක ආදේශ කරනවා. දැන් මෙතන එකට සමානයි. ඊළඟට මෙතන 3, මෙතන 3යි xy. එහෙනම් 3යි xy. xy වල අගේ අපිට මෙතනින් හොයාගන්න පුළුවන්. මේ ධන 3 මං මේ පැත්තට ගන්නවා. එතකොට ඒක ඍණ 3 වෙනවා. 1 ඍණ 3 සමානයි 3යි xy. 3යි xy සමාන වෙන්නේ ඍණ 2ට. xy සමානයි ඍණ 2 බෙදීම 3. දැන් x ධන y වල වර්ගයට ප්‍රකාශනය ලියා ගන්නවා. අපිට ඕනේ x වර්ග ධන y වර්ගනේ. x ධන y වල වර්ගය දෙවෙනි බලය සමාන වෙන්නේ x වර්ග ධන y වර්ග ධන 2යි xy. දැන් x වර්ග ධන y වර්ග උක්ත කරගන්නවා. x වර්ග ධන y වර්ග සමාන වෙන්නේ මේ ධන 2යි xy එක මේ පැත්තට ගන්නවා. එතකොට x ධන y වල වර්ගය ඍණ 2යි xy. දැන් මේකට ආදේශ කරනවා. x ධන y සමාන වෙන්නේ එකට. එහෙනම් 1 වර්ගය ඍණ 2 ගුණ කිරීම xy වෙනුවට දාන්න පුළුවන් ඍණ 2 බෙදීම 3. ඍණ 2 බෙදීම 3. දැන් මේක අපිට සුළු කරන්න පුළුවන්. මම මෙතෙන්ද ගත්තොත් මේ උඩට මෙතනින් 1 වර්ගය සමාන වෙන්නේ එකට ඍණයි ඍණයි ධන වෙනවා. දෙවරක් දෙක 4යි. 4 බෙදීම 3. මේක සුළු කරොත් පොදු වරේ 3 ගන්න පුළුවන්. එතකොට 3 වරක් එක 3යි, 3යි 4යි 7යි. 7 බෙදීම 3. මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට ලියන්න පුළුවන් 2යි 3න් 1.